से मे वैद्यवरुंगे देवन भाषा निपुणत् पिलिबंद वेडमुलुवक् पैत्तुना देन अवुरुदु कीपयक् तिस्से ए वेड मुलुव नेवतीम संबंधयेन माध्य देनुवत् करन्न कथा करे विशेषयेन्म मे ओब दन्नवा पसुगिय देन मीट अवुरुदु कीपयकट कलिन 2007 वगे රජය ප්‍රතිපත්තියක් හැටියට තේරුම් ගත්තා මේ හැම රාජ්‍ය සේවකයෙක්ම ද්විභාෂා ප්‍රවීණතාවයක් ලබා තිබීම වැදගත් කියන කාරණය. එතකොට සිංහල රජයේ සේවකයෝ ද්‍රවිඩ භාෂාව පිළිබඳ නිපුණතාවයක් ලබා ගන්න ඕන. ද්‍රවිඩ රජයේ සේවකයෝ සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවයක් ලබා ගන්න ඕන. මේක අද කතා කරන සංහිඳියාව එක්ක ඍජුවම බැඳිලා තියෙන කාරණයක්. අනිත් අතට අපි ඔය මේක කියලා තියෙනවා මාධ්‍ය නිවේදනයේ නෙල්සන් මැන්ඩෙලා මහත්මයා කිව්ව කතාවක්. දැන් ඕනම පුද්ගලයෙක්ට තමන්ට තේරෙන භාෂාවකින් කතා කරාම ඒක ඉතාමත් හොඳින් තමන් ඒ අයගේ හදවතට දැනෙනවා කියන කාරණය. ඉතින් විශේෂයෙන් මේ රෝගී සත්කාර සේවාවට ගියාම වෛද්‍යවරුන්ට ඒ රෝගියාට ගේ භාෂාවෙන්ම කතා කරන්න පුළුවන් නම් ඒ රෝගියාට වඩාත් හොඳ ගුණාත්මක සේවයක් ලැබෙනවා. දැන් අපි සිංහල වෛද්‍යවරු හැටියට අපි දැක්කා අපිත් වැඩ කරලා තියෙනවා සමහරක් වතුකර ප්‍රදේශවල එහෙම නැත්නම් උතුරු නැගෙනහිර ප්‍රදේශවල. එතකොට අපට ඒක හොඳටම දැනিলা තියෙනවා. ද්‍රවිඩ භාෂාව පිළිබඳ අපට යම්කිසි නිපුණතාවයක් තිබුණා නම් ඒක ඊටාම සාර්ථක සේවයක් ලබා දෙන්න රෝගියාගේ පැත්තෙන් වඩාත් ගුණාත්මක සේවයක් දෙන්න ඒක පිටුවහලක් වෙනවා කියන කාරණේ අපට ඒක දැනিলা තියෙනවා. ඉතින් අපි බොහොම දුෂ්කරව මාස කීපයක් ඒ අදාළ ප්‍රදේශයේ වැඩ කරාට පස්සේ අපට යම්කිසි භාෂා ඥානයක් ලැබෙනවා. නමුත් ඒක විධිමත්ව කල්ැතුව ඉගෙන ගන්න තිබුණා නම් හොඳයි කියන අදහස තමයි තිබුණේ. ඒක රාජ්‍ය නීතියක් බවට 2007 ඉඳලා පත් වුණා. ඒ හින්දා තමයි කැබිනට් පත්‍රිකාවකින් 2013 වර්ෂයේදී 2013 වර්ෂයේදී කැබිනට් තීරණයකින් පූර්ව සීමාවාසික වෛද්‍යවරුන්ට, ඒ කියන්නේ සීමාවාසික පුහුණුව බලාපොරොත්තු වෙ ඉන්න වෛද්‍යවරුන්ට මෙන්න මේ ද්විභාෂා පුහුණුව දෙන්න පටන් ගත්තේ. මේක නිලෙට් ආයතනයත් එක්ක එකතු වෙලා, ඒ කියන්නේ National Institute of Tamil Education and Training, Tamil Language Education and Training, නිලෙට් කියලා කියන එක. National Institute of Tamil Language Education and Training. ඒ ආයතනයත් එක්ක එකතු වෙලා අගලවත්තේ තියෙන විශේෂයෙන් මේ සිංහල වෛද්‍යවරුන්ට ද්‍රවිඩ භාෂා පුහුණුව දෙන්න පටන් ගත්තා. මේක නේවාසික පුහුණුවක් දවස් 10ක් නවත්තගෙන ඒ දවස් 10ේ සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් කතා කළ යුතු වෙනවා. ඒ ආකාරයට තමයි සිද්ධ වුණේ. එතකොට මේකට මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යම් යම් ප්‍රතිපාදන ලබා දුන්නා. ඒ වගේම අනිත් අමාත්‍යාංශය, මොකක්ද ඒ අනිත් අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය, මේ අමාත්‍යාංශ දෙක එකතු වෙලා ඇත්තට වශයෙන්ම මේ වාසුදේව නානායක්කාර මහත්මයා අමාත්‍යවරයා ඉඳෙද්දි තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක කරේ. සෞඛ්‍ය අමාත්‍යවරයා හිටියේ එතකොට වර්තමාන ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජාතික ඒ භාෂා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ හිටියේ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හිටියේ වාසුදේව නානායක්කාර මැතිතුමා. එතකොට මේ අමාත්‍යාංශ දෙක එකතු වෙලා බොහොම සුහදව මේ කටයුත්ත කරගෙන ගියා. හැබැයි අවාසනාවකට දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ මේ ඔය අදාළ කියන අමාත්‍යංශ දෙකේ ජාතික සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ තියෙන යම්කිසි සංනිවේදනයේ ගැටලුවක් හින්දා මේ වැඩසටහන දැන් මාස 4ක් විතර තිස්සේ නැවතිලා තියෙනවා. එතකොට මේක විශාල පාඩුවක්. දැන් ඒ වැඩසටහන පුහුණුව ලැබිය යුතු වෛද්‍යවරයෙක් මම ළඟ ඉන්නවා, මේ වෛද්‍ය උදායි ගුණවර්ධන මහත්මයා. දැන් සීමා වාසික පුහුණුව බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එතකොට මේ මහත්මයලා ඒ මේ වෛද්‍ය උපාධාරින් විශාල කණ්ඩායමක් අපෙන් ඉල්ලුම් කරනවා මේ පුහුණුව ඉක්මනින් ලබා දෙන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහපුවාම කියනවා මේ රාජ්‍ය භාෂා සහ
සමාජ ඒකා බද්ධතා අමාත්‍යංශය එහෙම නැත්නම් නිලෙට්ට ආයතනයේ ඒ අවශ්‍ය කරන කලින් කරපු වැඩසටහන් පිළිබඳ තොරතුරු හරියට දෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රතිපාදන දෙන්න අමාරුයි කියලා. අනිත් අතට සෞඛ්‍ය නිලෙට්ට ආයතනයෙන් කියනවා ඒ අයට ලැබිය යුතු මුදල් කලට වේලාවට හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේක කරගෙන යන්න බැහැ කියලා. ඉතින් මේ අපට බලු බැලමට පේනවා මේ අමාත්‍යංශ දෙක අතරේ යම්කිසි කඹැදිල්ලක් තියෙනවා මේක සම්බන්ධයෙන්. ඉතින් මේක රටේ සංහිඳියාවටත් විශාල බාධාවක්. අපි පසුගියදා අතිගරු ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවේ මේ ගැන සඳහන් කරා. එතකොට අතිගරු ජනාධිපතිතුමා කිව්වා මේ අමාත්‍යංශ දෙකට මේක කරන්න බැරි නම් අධිකාරු ජනාධිපතිතුමා යටතේ තියෙන අමාත්‍යංශයක් ওই සංහිඳියාව පිළිබඳ කටයුතු කරන අමාත්‍යංශයක්. ඒ අමාත්‍යංශයෙන් හරි ප්‍රතිපාදන දීලා මේ කටයුත්ත කරන්නම් කරන්න කියන උපදෙස් එතුමා ලබා දුන්නා. මං හිතන්නේ ජනාධිපති ලේකම්තුමා ගේ අවධානය ඒ සම්බන්ධයෙන් අපි දැන්ට යොමු කරනවා. අධිකාරු ජනාධිපතිතුමා දුන්නේ ඒ උපදෙස් ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් කොහොම වුණත් දැනට කලින් කෙරීගෙන ගිය සෞඛ්‍ය අමාත්‍යංශයයි මේ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධ අමාත්‍යංශය එකතු වෙලා මේක කරගෙන ගියේ. ඒ අමාත්‍යංශ දෙක එක්ක අපි දැන් අද පෙරවරුවේ සාකච්ඡා කරා දුරකථන මගින්. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා එකඟ වුණා මේ නිලෙට්ට ආයතනයෙන් එවලා තියෙන ඉල්ලලා තියෙන මුදල් ඉතා ඉක්මනින් ලබා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා එකඟ වූ ආකාරයෙන් එතුමා ඒක ක්‍රියාත්මක කරයි කියලා. එහෙම සෞඛ්‍ය අමාත්‍යංශය අපොහසත් වුණොත් මේ කාර්ය කරන්න අපට සිද්ධ වෙනවා අධිකරු ජනාධිපතිතුමා යටතේ තියෙන ඒ සංහිඳියාව පිළිබඳ අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා මේ පුහුණුව ලබා දෙන්න. අපි වඩාත් කැමති කලින් කරගෙන ගිය විදියට මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන් නම්, මොකද මේකේ අවසාන ප්‍රතිලාභය රටේ සමස්ත ජනතාවට එනවා. රෝගීන්ට වඩාත් හොඳ සේවයක් හම්බෙනවා. වෛද්‍යවරු ඒ රෝගියා දන්න භාෂාවෙන් කතා කරොත්. ඒ නිසා මේක මේ ගැටලුව විසඳන්න වහාම අදාළ බලධාරීන් මැදිහත් වෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා.